इंडिया रजे प्रधान वशेन मेरटल अद ऑक्सफर्ड एस्ट्राजेनेका इन्नत कोवास पासुकम तुलिन मेरट लबुनु सा सीरा मातनेन मिलदी गत इन्नत तो गया पहत आय संधा इन्नत किरीमट योदमन लदी राज्यांशे सा पौद्गलिकांशे सौख्य कार्य मंडल कोविड मर्दने संधा दायक वन सौख्य नवन इदिरी पेल क्रियाकारिकैन मेड त्रिविध हमुदा सामाजिक पोलिस निलधारीन सा सिविल आरक्षक बलकाय सामाजिक अंद ऐतुलत्य कोविड वसंगते संधा अवदानम वेडि डिस्ट्रिक्ट वल कार्य मंडले उदाहरण वराय गुवान तोडुपल उसावियादिय वयस अवुरुदु 30ට වැඩි කොවිඩ් ආසර්දනය සඳහා වැඩි අවධානමක් ඇති බස්නාහිර පළාතේ ග්‍රාම නිලධාරී කොට්ටාසවල ජනතාව ආර්ථික හා සමාජීය හා දේශපාලනික වශයෙන් ඉතා වැදගත් ස්ථානවල සේවය කරන පිරිස් උදාහරණ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ පාර්ලිමේන්තුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඇතුළු ආගමික නායකයින් මෙම කණ්ඩායම් මි 925,240 දෙනෙකුට ऑक्सफर्ड एक्स्ट्राजेनेका एन्नत फलमु मात्राव लबा दी अत तावद 357,868 देनेकुट 2021 6/19 वन दिन विट देवन मात्राव लबा दी अत हैम कोविड एन्नतक्म इता केटि कालयक तुल निष्पादने वी अति बेविन दैनिकव अलुत दनुम एक्कुत्तु वेमिन पवती मुलिन्म निर्देश वुए एक्स्ट्राजेनेका एन्नते फलमु मात्राव लबा दी 7/4किन पशुव देवन मात्राव लबा दियुतु बवाई 2021 अप्रैल मास विद्यात्मक प्रतिफल पदनाम करगन एस्ट्राजेनेका निष्पादन आयतनयात लोक सौख्य संविधानयात प्रकाश कले देवन एन्नत सति 12කට पशुव लबा दीमेन कल्पवतिन प्रतिशक्तियक लबेन बवाई දැන්ට ලැබෙන දත්ත අනුව පළමු මාත්‍රාව ලබා දී සති 16ක් යන තුරුම ප්‍රසස්ත ආරක්ෂාවක් ලැබෙන බවට තහවුරු වී ඇත. එබැවින් අපි උත්සාහ කරනුයේ මෙම දෙවන මාත්‍රාව ලැබිය යුතු 582,000කට පමණ වන ජනතාවට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව කෙසේ හෝ ලබා දීමයි. ඉන්දියාවේ වසංගතයේ සීග්‍රේන් පැතිරියමෙන් නිෂ්පාදකයා මූණ දුන් ගැටලු හේතුවෙන් ඇනවුම් කර තිබූ ඇස්ට්‍රාසෙනිකා තොග ලැබීම ප්‍රමාද වී ඇත. නිෂ්පාදකයා විසින් තොග අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමීම නිසා රට පමණක් නො මෙම එන්නත් රට පමණක් නො මෙම එන්නත් මිලදීගත් රටවල් ගණනාවක්ම දෙවන මාත්‍රාව අපේ රට පමණක් නොව අනෙක් රටවල්ද මෙම ගැටලු වලට මුහුණ දී ඇත. මෙම එන්නත් ලබා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් උපරිම උත්සාහයක් ගනිමින් පවතී. කොවැක්ස් වැඩපිළිවෙල හරහා එන්නත් 264,000ක් ලැබීමට නියමිතයි. යම් හේකින් ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබා ගැනීම උත්සාහය අසාර්ථක වුවහොත් විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙස ලෝකයේ රටවල් දෙවන මාත්‍රාව ලෙස දැන්ට පාවිතා කරන ෆයිසර් එන්නත ලබා දීම කෙරෙහි විද්වත් මණ්ඩලය මගින් පරීක්ෂා කරමින් පවතී. साधनीय प्रतिफल लभ्यमिन पवती इदिरी सतिदेक तुल मे पिलिबंद विद्यात्मक मंडले अदहस सा भोवन रोग पिलिबंद विद्यात्मक कमिटुए निर्देश लभा गनीमट बलापुरुत्तु वे सजित प्रेमदास महता विसिन इदिरी पत्करन විසියත දෙක යටතේ ඉදිරිපත් කර ඇති ප්‍රශ්න අංක 4ට පිළිතුර සමස්ත එන්නත් කරන වැඩසටහන අනුව රටේ ජනගහනයෙන් 60%කට පමණ පිරිසකට එන්නත් කිරීමට අපේක්ෂා කරනු ලැබේ. ඒ සඳහා අවශ්‍ය වන එන්නත් මාත්‍රා එනුම් කිරීමට අදාළ ආයතන සමග ගිවිසුම් ගත වී ඇත. ස්පුට්නික් වී එන්නත ඇමරිකානු ඩොලර් මිලියන 129.35යි. ෆයිසර් එන්නත් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 33.7යි. කොවිෂීල්ඩ් එන්නත් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 52.5යි. සිනෝෆාම් එන්නත් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 210යි. එකතුව ඇමරිකානු ඩොලර් මිලියන 425.6යි. ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව මේ සඳහා වන ප්‍රතිපාදන සම්පූර්ණ කිරීමට
එකඟතාවය පළ කර ඇත දැනට ඇස්ට්‍රාසෙනිකා එන්නතට අමතරව ස්පුට්නික් එන්නත් මාත්‍රා 1,30,000ක් ලැබී ඇති අතර එයින් 93,386ක් එන්නත් කරණේ සිදු කර ඇත තවද සයිනෝෆාම් එන්නත් මාත්‍රා 131ක් ලැබී ඇති අතර එය 18,41,321ක් එන්නත් කරණේ සිදු කර ඇත එන්නත් නිෂ්පාදකයන් දැනට ඇනවුම් ලබා ගැනීම සහ සැපයීම සිදු කරන්නේ ඍජුවම රාජ්‍යයන් වෙත පමණි ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම එන්නත් මිලදී ගැනීම සිදු කරනු ලබයි එම එන්නත් නිෂ්පාදකයන් පුද්ගලික අංශයට එන්නත් සැපයීම නොකරන බැවින් අනුමැතිය ලබා දුන්නද ප්‍රායෝගිකව පෞද්ගලික අංශයට එන්නත් මිලදී ගැනීමට හැකියාවක් නොමැත कोविड रोगी प्रतिकार करीम संधा वेंकराति रजे रोहल हा अतर मैं प्रतिकार मध्यस्थाने अंदन दारितावे पहत पहत पैर दिवे रजे रोहल वलट अनुबद्ध अतर मैं प्रतिकार मध्यस्थान वल अंदांग वल दारितावे दाहतर दहस फांसिय पहकी पोलिसा युद्ध हमुदा संधा वेन्नु अतर मैं प्रतिकार मध्यस्थान वलट अंदन वल दारितावे पौद्गलिक रोहल वलट अनुबाधित अतर मध्य मध्यस्थान वल दारितावे हयदी सियलुम अतर मध्य प्रतिकार मध्यस्थान वल दारितावे विशिहतर दहस एकसी अनुवकी මෙම මධ්‍යස්ථානවල කටයුතු සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය. අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් සඳහා දැඩි සත්කාරයක ඇඳන් සංඛ්‍යාව 172 කි. රජයේ රෝහල් පද්ධතිය සඳහා දිනකට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ටොන් 40ක් වන අතර එම ප්‍රමාණය දැනට අඛණ්ඩව බාධාවකින් තොරව ලැබෙමින් පවතී. කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වය මත ඉදිරියේදී ඇතිවන අවශ්‍යතා සඳහා පූර්ව සූදානම් වීමක් ලෙස පහත ප්‍රසම්පාදන යන් සඳහා කටයුතු සම්පාදනය වේ. 1. වෛද්‍ය ඔක්සිජන් සඳහා ඇති ඉල්ලුම සපුරාලනු පිණිස මාසිකව නොකඩවා ඔක්සිජන් ලීටර 120,000ක් ටොන් 22ක ධාරිතාවය සහිත ක්‍රයෝජෙනික් ISO ටැංකි 6ක් ආනයනය කිරීම සඳහා ලියාපදිංචි වී සැපයුම් කරුවන් වන සිලෝන් ඔක්සිජන් ලිමිටඩ් සහ ගෑස් වර්ල්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් මිල ගණන් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට අමාත්‍ය මණ්ඩලය විසින් බලය ලබා දී ඇත. රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් ඒ සම්බන්ධව ප්‍රසම්පාදන සිදු කරමින් පවතී. රට තුල ඔක්සිජන් නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් ඔක්සිජන් ජනක යන්ත්‍ර ऑक्सीजन कंसंट्रेटर्स 14ක් දිවයිනපුරා රෝහල් 14ක ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. කොවිඩ් සහ කොවිඩ් 19 රෝගීන් සඳහා අඛණ්ඩව ඔක්සිජන් සැපයීම තහවුරු කරනු පිණිස ජංගම ඔක්සිජන් උත්පාදක යන්ත්‍ර පෝටබල් ඔක්සිජන් කන්සන්ට්‍රේටර්ස් ලබා දීම සඳහා S1 දිස්ත්‍රික්කයකට ඒකක 100ක් වන පරිදි යන්ත්‍ර 2500ක ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුලින් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. එයි ප්‍රසම්පාදන කටයුතුද සිදුවෙමින් පවතී. දැනට මධ්‍යම රජයේ රෝහල් වල අනියුක්තව ඇති ගිලන් රථ සංඛ්‍යාව 430 කි. සුවසැරිය පදනම යටතේ ගිලන් රථ 297ක්ද ක්‍රියාත්මක වේ. ගරු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා විසින් 27-2 යටතේ අසන ලද මෙම ඉටුකම ඊළඟ ප්‍රශ්නයට පිළිතුර මධ්‍යස්ථාන පාසුකම් සඳහා මිලියන 38යි එන්නත් කරන වැඩසටහන සඳහා මිලියන 41.5යි එකතුව මිලියන 89.7කි රජයේ මුදල් රෙගුලාසිය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව අදාළ රජයේ ආයතන විසින් සිදු කරනු ලබන ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පසු
සුදුසුකම්ලත් සැපයුම් කරු සඳහා මුදල් ගෙවීමට අදාළ රජයේ ආයතන වෙත අරමුදල් ප්‍රධාන මුල්‍ය නිලධාරී විසින් නිදහස් කරනු ලැබේ. කොවිඩ් 19 පළමු හා දෙවන රැලි අවස්ථාවලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් යටතේ රූපවාහිනිය ගුවන්විදුලිය පුවත්පත් හා අත්පත්‍රිකා ආදිය දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. ඒ සඳහා වූ වියදම් අවස්ථා තුනක අරමුදලින් නිදහස් කර ඇත. සිදු කරන ලද මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් විස්තරය එමනුම එකෙහි දැක්වේ. ගිලන් රට මිලදී ගැනීමේ යෝජනාව ශ්‍රී ලංකා යුද හමුදා විසින් ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේවන විට සිදුවෙමින් පවතී. ඒ සඳහා මුදල් මෙතෙක් අරමුදලෙන් නිදහස් කර නැත. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ සහභාගිත්වයෙන් යුතු අතිගරු ජනාධිපතිතුමා විසින් පත්කරන ලද විවිධ ශාස්ත්‍ර නියෝජනය කරන විද්වත් වෘත්තිකයන් 17 දෙනෙකුගෙන් සමන්විත කළමනාකරණ කමිටුව විසින් මෙම අරමුදල නියාමනය කරනු ලැබේ. මෙම අරමුදලේ වියදම් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් කාර්තුමය වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරන බවද දැනුම් දෙමු.